ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරියයි ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ඇඳන් යට සමහර රෝගීන් එලිමහන් තන පිටලි මත පැයකට කොවිඩ් මරණ 3ක් දැන් මෙරට ප්‍රධානම වෛරසය ඩෙල්ටා ජීවිත බේරා ගන්න වහා ලොක්ඩවුන් කරන්න ඉදිරි සති 3 ඉතා අවදානම් පෝජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි කියයි ගැබිනි මව්වරුන් සේවයට කැඳවීම රිවර්ස් නිවසේ සිට ඔන්ලයින් රාජකාරියට අවසර පීබී ගේ චක්‍රලේඛය සෞඛ්‍යයට හිතකරයි සෞඛ්‍ය සේවකින් වර්ජිනිය අතහරි රිෂාඩ් ගේ නිවසේ සීසීටීවී වල මදේ හිස්ද වතු ආශ්‍රිත ග්‍රාම නිලධාරී තොරතුරු මත වහා ළමා මෙහෙකාර සේවය නතර කරන්න ජනපති උපදෙස් දෙයි අලි මදිවට හරක් ලාෆ් ගෑසුත් නැ කිරිපිටිත් හිඟයි කාබනික පොහොර භාවිතේ කිසිදු වෙනසක් නැහැ ජනපති ප්‍රධාන උපදේශක කියයි ගුරු විදුහල්පති වර්ජනයේට දින 25යි අතනඟුඩගත් 44 දින අධිකරණයට පොතලාවල ලිෆ්ට් ඇන් වටර් අවුමේ දැන් දේශීය පුවත් කලුපොවිල සහ තවත් රෝහල් බොහොමයක් කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් තිබෙනවා. ජෛව බබුලු සහ වෙනත් ආරක්ෂණ ක්‍රම සියල්ල බිඳ වැටී ඇති බවට හොඳම සාක්ෂිය කලුපොවිල රෝහලේ ගෙවත්තේ සිටින රෝගීන් වේ. කලුපොවිල රෝහලේ සිය මව සහ පියා සමග සිටින මීට පෙර අප ආයතනයේ සේවය කළ මාත්‍යවේදිනියක් මුහුණු පොතේ තබා ඇත්තේ අනුවේදනීය සටහනක්. ඇගේ සටහන සමස්ත රෝහල් පද්ධතියම මුහුණ දී සිටින කොවිඩ් කේද වාචකයේ හෙළි කරන බවයි අපේ විශ්වාසය. මේ අතර විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු බොහෝ වෘත්තීයවේදීන් ඉල්ලා සිටින්නේ වහා සංචරණ සීමා පැනවිය යුතු බවයි. මේ වන විට දිවයිනේ රෝහල් බොහෝමයක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති පසුබිමකයි. කොවිඩ් මර්ධනයට මීටරේ දුර ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුමත කළත් මේ වන විට රෝහල් තුල මීටරේ දුර තියා රෝගීන්ට ඇඳක්වත් නැති තරම්. ජීවිතයත් මරණයත් අතර සටන් වදින රෝගීන් මේ ඉල්ලන්නේ සිය ජීවිතයයි. අපේ සහෝදර මාධ්‍යවේදිනියක් සිය අත්දැකීම් මුහුණු පොතේ සටහන් කර තිබූ ආකාරයයි මේ. ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා. දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20යි. මේ කලුපොවිල රෝහලේ කොවිඩ් වාට්ටුව. වාට්ටුවේ එක් ඇඳක රෝගීන් දෙදෙනෙක් හෝ තුන්දෙනෙක්. ඔවුන් අසාධ්‍ය රෝගීන්. වාට්ටුවේ බිම ඇඳන්නට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා. අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්. ඉතිරි සියලු ආසාදිතයින් සිය ඉක්ම වූ පිරිසක් එලිමහනේ බංකු පුටු මත හෝ ගස් පාමුල. තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව. මේ පාන්දරත් ඇඩ්මිෂන් පෝලිම ගොඩක් තිකයි. අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා කල්පැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා. සීතලේ මදුරුවන් තලමින් මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා. මගේ ඉදිරි පිටම පැය කිහිපයක් තුල දෙදෙනෙක් මිය ගියා. ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා. කාර්ය මණ්ඩලය සීමිතයි. ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා. මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දී තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා. මේ ජීවිතය ඇතුලේ මීට වඩා විඳින්න දුකක් නැහැ. මීට වඩා අසරණකමකුත් නැහැ. හේට මමත් ආසාදිතයෙකු වෙයි. මට කියන්න තියෙන්නේ එකම දෙයයි. කොරෝනා සුළුෙන් තකන්න එපා. පුළුවන් තරම් පරිස්සම් වෙන්න. පවුලේ හැමෝම පරිස්සම් කරගන්න. පළමු හා දෙවන කොවිඩ් රැල්ලේදී රෝගීන් වෙන් කර ඉතා ආරක්ෂාකාරීව කටයුතු කළා. නමුත් ඒ සියල්ල මේ වන විටත් බිඳී ගොස් අවසන්. අපේ රටේ ඉතිහාසයේ පුරාම අශ්වයා ගියාට පසු ස්ථාලයේ වැසීම පුරුත්තා. දැන් නම් ස්ථාලේ දොර වහන්නත් හොඳටම පරක්කුයි කියලයි අපිට හිතෙන්නේ. මේකේ වගකීම ගන්නෙ කවුද? ඒ කාලේ කිව්වේ කිසිම කෙනෙක්ට බිම නිදා ගන්න ඉඩ තියන්නේ නැහැ කියලා. නමුත් අද වෙලා තියෙන්නේ බිම නිදා ගන්නවා වෙනුවට බිම මැරෙන්නයි. මේ වන විට රට තුල වසංගතයේ උපරිම මට්ටමකට පැමිණ අවසන්. එසේනම් නිසි තීන්දුව తీරන ගන්නේ කවදාද? සියලුම රෝහල් වල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තිනවා. අපි රජයෙන් ඉතාමත්ම බැගෑපත් ඉල්ලා සිටිනවා
මේ අභියෝගය ගැන බැරෑරුම්ම කල්පනා කරලා පියවරක් පස්සට අරගෙන රට විවෘත කරගත යුතුයි. හැබැයි ඒ විවෘත කිරීම මේ එන්නත් කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වයේ සහ රටේ මහජනයාගේ ආරක්ෂාව මූලික කොට හිතලා අවශ්‍ය තීන්දුව තින්න මේ මොහොතේ ගත යුතුයි කියලා. රෝහල් වලට රෝගියෙකුට යන්න විදියක් නැහැ, තදබදයේ වැඳක් ගන්න විදියක් නැහැ, වාට්ටුවක් නැහැ. මේ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙන වෙලාවක ආණ්ඩුව ඇයි ක්‍රියාමාර්ග ගන්න නැත්තේ කියන කාරණේ අපේ ප්‍රශ්නයක්. මේ වෙලාවේ රට ලොක්ඩවුන් කරන එක තමයි එක විකල්පයක්. මේ වන විට රට තුල ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා වෛරසයේ භයානකත්වය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති වෛද්‍ය මණික සුබනේදලක මහතා සියතට මෙලෙස අදහස් පළ කළා. ඉතා ශීඝ්‍ර ලෙස වැඩි වීගෙන යන තත්ත්වයක් අපි දකිනවා. ඒක ඇත්ත. සාමාන්‍යයෙන් දල වශයෙන් පහුගිය දවස් දෙකේ මරණ සංඛ්‍යාව අපි සලකා බැලුවොත් පැයට 3 දිනක් පමණ මිය යන තත්ත්වයකට අපි දැනට ළඟා වෙලා තියෙන්නේ. වාට්ටු පිරිතිරි යන තත්ත්වයක් පවතිනවා. නමුත් තවම අපිට ධාරිතාව තියෙනවා. දිනෙන් දින අනිකුත් රෝගවලට ප්‍රතිකාර කරන වාට්ටුත් මේ කොවිඩ් රෝගීන් සඳහා යොදා ගන්නා තත්ත්වයකට තමයි දැන් අපි පත් වෙලා සිටින්නේ. වැඩි කල් යෑමට පෙර මේ තත්ත්වයන් අපි සන්තුෘප්ත වුණොත්, ඒ කියන්නේ අපේ ධාරිතාව ඉක්මවා ගියොත් අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන බව තමයි වෛද්‍ය සංගමයේ වශයෙන් අපි පවසා සිටින්නේ. දැනට පැතිරී යන රෝගීන් අතර 30%ක් පමණ මේ ඩෙල්ටා ප්‍රභේදය තමයි තියෙන්නේ. වැඩි කාලයක් යෑමට පෙර මේ ඩෙල්ටා ප්‍රභේදය ප්‍රධාන ප්‍රභේදය බවට පත් වෙන්න පුළුවන්. අකණ්ඩව 7 වන දිනටත් 2000 ඉක්මවා කොවිඩ් රෝගීන් ඊයේ දිනත් වාර්තා වුණා. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 318,000 සීමාව ඉක්මවා ගොස් අවසන්. දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යාමට ප්‍රධාන හේතුව ඩෙල්ටා වෛරසයේ බපයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ. මේ ඩෙල්ටා ප්‍රභේදයේ ඉදිරියේදී කවදා හෝ දිනක ලංකාවේ ප්‍රධානම ප්‍රභේදයේ බවට පත් වෙයි. ඊටත් වඩා ප්‍රබල ප්‍රභේදයක් ඇවිල්ලා මේ ඩෙල්ටා ප්‍රභේදය අභිබවා ගියේ නැත්නම්, ඉතින් ඒ තත්ත්වය තුළ අපි හිතනවා මේ වන විටත් ක්‍රමානුකූලව යම් ප්‍රමාණයකට අපේ රටේ ඩෙල්ටා ප්‍රභේදය ආක්‍රමණය කරලා ඇති කියලා. ඒකට වෙනම පරීක්ෂණ කිරීම කොහොමත් කරගෙන යනවා. නමුත් මේ පරීක්ෂණ ප්‍රතිඵල එනකල් බලාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පරිස්සම් වෙන්න තියෙන ක්‍රියාවලිය ඩෙල්ටාවටත් එකයි, අනික් ප්‍රභේදවලටත් එකයි. ඒ නිසා අපි අර සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් කටයුතු කිරීම තමා ඩෙල්ටාද නැද්ද කියලා කල්පනා කරමින් ඉන්නේ නැතුව කළ යුතු දේ. ඒක සඳහා සියලු දෙනාම පෙළ ගැස්වීම තමා මේ අවස්ථාවේ වැදගත් වෙන්නේ. මේ අතර මෙතෙක් කිසිදු එන්නතක් ලබාගෙන නොමැති කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට එන්නත් කරන කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ අනුව සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව අද මධ්‍යස්ථාන පහකදී ලබා දීම ආරම්භ වුණා. ජනතාව ඉල්ලා සිටින්නේ කොවිඩ් කියන එක බරපතල තත්ත්වයක් කියන එක පසුගිය වසරකමාර පුරාටම අපි කියනු ලබනවා. ඒත් එක්කම දැනට තිබෙන විවිධ ප්‍රභේද හමුවේ කොයි ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිර යන බැවින් සෑම පුද්ගලයෙක්ම සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙමින් කටයුතු කරන්න කියලා සෑම අවස්ථාව උපදෙස් දෙනවා. ඉතින් රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබගේ ඥාතියෙක් හෝ මේ ආකාරයෙන් වයස අවුරුදු 60ට වැඩි එන්නත් ලබාගෙන නැත්නම් ඔවුන් හැකියින් එම එන්නත් කරන සඳහා යොමු කරන්න කියන එක. ගැබිනි මවරුන් සේවා ස්ථානවලට කැඳවන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වෙනුවට නිවසේ සිටම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ රාජකාරී කිරීමට අවස්ථාව ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ. අද පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක් දැන් දැන්වත් ඇහැරලා බලන්න ළමයි හම්බෙන්න මව්වරුන්ටත් එන්න කියලා තියෙනවා සේවාවට. මේ තීන්දුව දෙන අරගෙන රටේ ජනතාවට ආරක්ෂාව ලබා දීලා තියෙනවා. රජයේ සේවයේ ඉන්න ගැබිනි මව්වරුන්ට තමන්ගේ නිවසේ සිට සේවය ලබා දෙන්න පුළුවන් ආකාරයට අවශ්‍ය පහසුකම් සපයන්නත් ඒ වෙනුවෙන් අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් නිකුත් කරන්නත් තීරණය වුණා. ඉදිරි සති තුන කොවිඩ් වසංගතයේ හමුවේ අතිශය බරපතල බව පූජ්‍ය එල්.ඒ. ගුණවංශ හිමියන් අද ප්‍රකාශ කළා. එසේම මැති ඇමතිවරුන් ගුරුරුන්ට ටියුෂන් දීමද වහා නතර කළ යුතු බවයි උන්වහන්සේ පවසන්නේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ විශේෂඥ වෛද්‍යවරුන්ද ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින්ද මා අමතලා ප්‍රකාශ කළා ඉදිරි සති කීපය ඉතාම බරපතල තත්ත්වයක් රටේ උදා වෙනවා කියලා. ඒ කිව් පරිදි මේ වන විට අපේ ආරෝග්‍ය ශාලා කීපයකම රෝගීන්ගෙන් පිරි ඉතිරි ගිහිල්ලා ඉතාම අසරණ තත්ත්වයක
රෝගීන් සිටින බව දැනගන්න දැකගන්න තිබෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් ඉතාම කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් මං ඉල්ලා හිටින්නේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා කටයුතු කරලා අපේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට අපි අප කැප වෙමු. මං විශේෂයෙන්ම වෘත්තීය සමිති ව්‍යාපාරයේ පිරිස්වලුත් කරුණාවෙන් ඉල්ලා හිටිනවා ඔබලාට අපි ඉදිරියේදී පෙනී ඉන්න ඔබලා වෙනුවෙන් මේ අවස්ථාවේ හැකිතාක් දුරට රෝගීන් දිහා බලලා මේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගන්න උදව් උපකාර කරන්න කියලා ඉල්ලා සිටිනවා. මෙවන් අවස්ථාවල දේශපාලන කොටස් කරනු ලබන ඇතැම් ප්‍රකාශ ඉතාම සංවේගයට කරුණක්. ඉන්දර තියෙන තැන්වලට පැට්‍රෝල් වැක්කිරීමට දේශපාලනඥයන් බොහොම දක්ෂයි කියලා පේනවා. මේ මෙවැනි අවස්ථාවල රජයේ ඇතැම් ඇමතිවරු මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ අපේ සිත් පවා රිදෙන බවට මතක් කළ යුතුයි. ඒ නිසා කරුණාවෙන් ප්‍රවේශමෙන් මේ වෙලාව හැසිරෙන දැන් ගුරුවරුන්ට ටියුෂන් දෙන්න හදන්නේ දේශපාලනඥයෝ. ඒ තත්ත්වෙ මිදෙන්න අපි කවුරු සහෝදරත්වයෙන් මේ ප්‍රශ්නේ බේරගමු, කතා කරමු. රටේ ජනතාව මේ හැම එකම මැච් එකේ පන්දුවක් වෙනවට මං කැමති නැහැ. ඊශ්‍රායලයේ සහ ජර්මනියේ වැනි රටවල් කොවිඩ් තුන්වන එන්නත ලබා දීමට සූදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්නම් ප්‍රකාශ කරනවා. නමුත් බොහෝ දුප්පත් රටවල් එකඳු එන්නතක්වත් නැතුව බරපතල අවදානමක සිටින බව ඔහු පෙන්වා දෙනවා. දැන් නවතම ලෝක කොවිඩ් තත්ත්වය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් එන්නත් බෙදියාමේ විෂමතාව පිළිබඳ දිගින් දිගටම සිය විරෝධය පළ කරමින් සිටිනවා. ධනවාදී රටවල් පළමු දෙවන සහ තුන්වන මාත්‍රා සඳහාද එන්නත් එකතු කරමින් සිටින බවයි විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ. නමුත් අඩු ආදායම් ලාභී රටවලට එන්නත් ලැබීම ඉතාම අවම මට්ටමක පවතින බව ඔහු පෙන්වා දෙනවා. අඩු ආදායම් ලාභී රටවල ජනගහනය 1.5%කටවත් එන්නත් ලැබී නැතයි ඔහු පෙන්වා දෙනවා. ලෝකයේ සෑම රටක්ම තම ජනතාව ඩෙල්ටා වෛරසෙන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරන බව තමා පිළිගන්නා. නමුත් ලෝක එන්නත් නිෂ්පාදනයෙන් වැඩි කොටසක් අත්කර ගැනීම හෙළා දකින බවයි ඔහු පවසන්නේ. ලබන මාසයේ වෙන විට ලෝකයේ සෑම රටකම ජනගහනයෙන් 10%කට එන්නත් ලබා දී අවසන් කිරීමට සැලසුම් කර තිබුණත් එම ඉලක්කය ජය ගැනීමට හැකියාවක් නැතයිද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කරනවා. මේ අතර ඇමරිකාව වයස අවුරුදු 16 දරුවන්ටද එන්නත් ලබා දීම ආරම්භ කළා. ඇමරිකාව පුරා ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමග එන්නත් කරණයද වේගවත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබෙනවා. එක්සත් ජනපදය තුළ කොවිඩ් වෛරසය නිසා රෝහල්ගත කරන සංඛ්‍යාව සහ මිය යන සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. මේ වන විට කොවිඩ් රෝගය නිසා මියගොස් ඇති සංඛ්‍යාව 42,70,000 ඉක්මවා තිබෙනවා. සමස්ත ලෝක ජනගහනයෙන් 20 කෝටියකට වැඩි පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී තිබෙනවා. මේ අතර අද CNN ප්‍රවෘත්ති සේවයේ වාර්තා කළේ ආසියාවේ රටවල් බොහොමයක් දරුණුතම ඩෙල්ටා ප්‍රභේදය සමග පොරබදිමින් සිටින බවයි. චීනය, ජපානය සහ දකුණු කොරියාව යන රටවල් තුළ වසංගතය සීග්‍රයෙන් වර්ධනය වෙන බව CNN ප්‍රවෘත්ති සේවය සඳහන් කරනවා. ඉහළ යන මරණ සංඛ්‍යාව රෝහල් පිරි ඉතිරි යාම, ඔක්සිජන් සහ ඇඳන් හිඟයද බරපතල තත්ත්වයකට පත්ව ඇතැයි මෙහි සඳහන් වෙනවා. එක්සත් රාජධානිය සහ සිංගප්පූරුව වැනි රටවල්ද යලි පුපුරා යාමට ආසන්න බවයි සඳහන් වන්නේ. විශේෂයෙන් අඩු එන්නත් කරණයක් ඇති රටවල ජනතාව මරණයේ දොරටුව වෙත පැමිණ ඇතැයි CNN වාර්තා කරනවා. රාජ්‍ය සේවකයන් සියලු දෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛනය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නැති බව රජය අද පවසනවා. චක්‍රලේඛය නිකුත් කළේ ජනාධිපති ලේකම් PP ජයසුන්දර මහතායි. චක්‍රලේඛයේ තමන්ට අදාළ නැත්නම් වැඩ වර්ජනය අතහැර දමන බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතිය ප්‍රකාශ කළා. අද පෙරවරු 7 සිට දහවල් 12 දක්වා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වුණා. දිවයිනපුරා රෝහල් 600ක් ආවරණය කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමටයි වෘත්තීය සමිතිය පියවර ගෙන තිබුණේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සමාජිකයින් පිළිබඳව නොසලකා හරිමින් සේවයට කැඳවීමට එරෙහිව ඔවුන් සිය විරෝධය පළ කළා. විශේෂයෙන් ගැබිනි මව්වරුන් සේවයට කැඳවීම පිළිබඳව ඔවුන් සිය විරෝධය දැඩිව පළ කර සිටියා. මීට පරිපූරක සහ අතුරු වෛද්‍ය, හෙද සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙක්ව සිටියා. වෘත්තීය සමිති වර්ජනය නිරත වුණේ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙරට රෝහල් පද්ධතිය අඩපණව ඇති මොහොතකයි. සෞඛ්‍ය ශාස්ත්‍රයේ දත්ත මත පදනම් නොවි මෝඩ විදියට නිකුත් කරපු චක්‍රලේඛය නිසා සෞඛ්‍ය සේවාව අද බරපතල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. ඒ පුරප්පාඩු පුරවන්න කියන බලකිරීම අපි කරා. මේ බහුකාර්ය කණ්ඩායමක් පුහුණු කරගෙන ඒ අය සෞඛ්‍ය ශාස්ත්‍රයට ඔබන්න දඟල දඟල සෞඛ්‍ය ශාස්ත්‍රයේ පුරප්පාඩු පුරවන්නේ නැතුව ඉන්නවා ආණ්ඩුව. ඉතින් මේක ප්‍රශ්නයක්. අද සෞඛ්‍ය ශාස්ත්‍රයේ හැම සේවාවකම පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. බඳවා ගැනීම ලෑස්ති කරලා තියෙනවා. නමුත් කරන්න දෙන්නේ නැහැ. නිකන් වැඩ කරන්න වෙලා තියෙනවා සෞඛ්‍ය සේවාවට. නිකන් වැඩ කරන්න කවුරුත් තා කැමති වෙන්නේ නැහැ.
ලොකු අර්බුදයක් තියෙනවනම් ආණ්ඩුව කියනවනම් ආණ්ඩුවට මුදල් නැ නිකන් වැඩ කරන්න කියලා අපි වැඩ කරන්නම්. හැබැයි මුදල් නැ කියලා කියන්නේ නැනේ. මේ වෙනකොට කොහොමද රෝහල් වල තත්ත්වය ඇඳන් වලට වඩා ඇඳන් යට කොවිඩ් ආසාදිතයෝ ඉන්නවා. මේ කාර්ය මණ්ඩලය 100%ක් සේවාවට කැඳේවලා කාර්ය මණ්ඩලය 100%ක් ආසාදනයට ලක් කළා හෝ නිරෝධායනය කරොත් මේ රෝහල් වහන්න වෙනවා. ඉතින් අපි තීරණය කරා එහෙම රෝහල් වහන්න දෙනවට වඩා හොඳයි අපිම පැයක් දෙකක් මේක වහලා මේ තීරණය වෙනස් කරගන්න එක කියලා. ඒ නිසා අපි යම් ප්‍රමාණයකට අඩපණ කරේ මේ රෝහල් දිගටම පවත්වා ගැනීමට අපිට අවශ්‍ය නිසා රෝහල් ඉබි අතුරු දාලා වහන තත්වයකට පත් නොකර සිටීම සඳහා තමයි අපි මේ ක්‍රියාමාර්ගය ගත්තේ. අපිට ඒ සඳහා එකඟතාවයක් නිල වශයෙන් ලැබිච්ච පළවෙනි තප්පරේදී අපි තීරණයක් ගත්තා අපි මේ ක්‍රියාමාර්ගය නවත්තනවා කියලා. මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ සේවකීන් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද අවසන් වුණා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දින දෙකක් පුරා ක්‍රියාත්මක කර තිබුණා. මේ අතර වෘත්තීය සමිති පහක නියෝජිතින්ෙක්ව අද විරෝධතාවයක නිරත වුණා. ඒ රාජගිරිය ආයුර්වේද වටරවුමේදී දැනට යුද හමුදාව යටතේ නිරෝධායන මධ්‍යස්ථානයක්ව පවතින ආයුර්වේද රෝහල්ට අයත් ගොඩනැගිල්ල යලි රෝහල් බලධාරීන්ට පවරා දෙන ලෙස ඉල්ලා ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණා. බටහිර සෞඛ්‍ය සේවාව සැලකුවොතින් ඔවුන්ගේ ධාරිතාවෙන් 15%ක් විතර තමයි කොරෝනා මර්ධනය සඳහා මේ වන විට යොමු කළ තියෙන්නේ. ඒ වගේම ආයුර්වේද සෞඛ්‍ය සේවාවේ අදාපේ රෝහල් ධාරිතාවේ අඳන් ධාරිතාව ගත්තොත් 200ක් පමණ තියෙන්නේ. මේ වන විට අඳන් 200ක් පමණයි අපේ ශික්ෂණ කටයුතු සඳහා වෙන් කරලා තියෙන්නේ. පාලකයන්ට බල කරමින් කියා සිටින්නේ මේ රෝහල ශික්ෂණ කටයුතු සඳහා ගොඩනැගිලි සියල්ල රෝහල් පරිපාලනයට බාර දෙන්න කියන බලකිරීම අපි කරනවා. ඊ උද්ඝෝෂණයේදී අත්අඩංගුවටගත් 44 දෙනාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පුත්තලික ඇප මත අද නිදහස් කළා. අත්අඩංගුවටගෙන තිබූ වාහනද අදම නිදහස් කරන්නයි අධිකරණය පොලිසියට නියෝග කළා. ඇප ලබා දීමට ප්‍රථම වෘත්තීය සමිති සමාජිකින් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. ගුරු උද්ඝෝෂණයේදී අත්අඩංගුවටගත් 44 දෙනා රඳවා තිබුණේ වරාය පොලිසියේ. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතින් නොවන බව තහවුරු වුණා. අත්අඩංගුවටගත් පිරිස අතර කාන්තාවන්ද සිටිනවා. ඔවුන්ට කිසිදු පහසුකමක් සලසා දී තිබුණේ නැහැ. අද පෙරවරුවේ මේ පිරිසේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි ගියා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද ඊට එක් වුණා. එහෙත් වරාය පොලිසිය සහ ආරක්ෂක අංශ ඊට අවසර දුන්නේ නැහැ. ඒ නිසා ඇති වුණේ උණුසුම් තත්ත්වයක්. මගේ වගකීම මට මහජන නියෝජිතෙක් හැටියට කරන්න බැරි තත්ත්වයකට අවිල්ල තිබෙනවා. ඉතින් මට කියනවා මේ වරාය අධිකාරියේ නිලධාරීන් කියනවා පොලිසිය අවසර අවශ්‍යයිලු. පොලිසිය කියනවා වරාය නිලධාරීන්ගේ අවසර අවශ්‍යයිලු. නමුත් රටේ විපක්ෂ නායකවරයා හැටියට මේ වගේ අසරණ භාවයට පත්තුණු ගුරුවරුන් 44 දෙනෙක් මට පොලිසියට ගිහිල්ලා අයියාගේ දුක සැප හොයලා බලන්න බැරි නම් රටේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද කියන ප්‍රශ්නේ බරපතල ලෙස මතුවේ. මම අහනවා පොලිස්පතිතුමාගෙන් එතුමාගේ නෝනාට පැය 48ක් එකඳුමින් ඇඳගෙන ඉන්න පුළුවන්ද? මම අහනවා දේශබන්දු තෙන්නකෝම් මහත්තයා ඇතුළු පොලිසිය නිලධාරීන්ගේ නෝනලාට එකඳුමකින් පැය 48ක් ඉන්න පුළුවන්ද? මම හැබැයි මේ ඇඳුම් ටික අරන් ආවේ ගෞරවණීය විදියට. මොකද මමත් ගුරුවරයෙක්. මෙතන ඉන්න ගුරු මාතාවන් වෙනුවෙන් මේ ඇඳුම් අරන් ආවේ අද උසාවියට යන්න ඊයේ උදේ පාන්දර ඉඳන් ඇඳපු ඇඳුම් වලින් ඉන්න නිසා. සරත්වේස මහත්තයාට අපි අහනවා රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා. රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා. පොලිස්පතිතුමා ඇතුළු පොලිසිය ඒ මේකට සම්බන්ධ නිලධාරීන්ගෙන් අහන රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා. ඒ නිසා ගෞරවණීය ගුරු මහත්තුරුන්ට නිගා කරපු
අපහසුතාවයට පත් කරපු මේ නිලධාරීන්ට විරුද්ධව අපි ගන්න උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. අද පෙරවරු වේ ඇති වූ සිද්ධිය පිළිබඳව සමගි ජනබලවේගයේ මාත්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබුණා. අත්තරංගුරගත් පිරිස අතර විවිධ ඖෂධ වර්ග ලබා ගන්නා රෝගී කාන්තාවන් සේම කිරිදෙන මව්වරුන්ද සිටින බවයි ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වන්නේ. අත්තරංගුරගත් මේ පිරිසට අවශ්‍ය මූලික පහසුකම්වත් ලබා නොදීම අමානුෂීය පරිගැනීමක් බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. අද පාර්ලිමේන්තුවේදීද මේ පිළිබඳව කතා බහක් ඇති වුණා. නීතියේ ආධිපත්‍යය තුල විපක්ෂ නායකවරයා හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කොහොමද එහෙම වරාය අධිකාරිය ඇතුල් වෙනකොට ආයතන තුනකින් අවසරය ලබා ගන්න ඕන. වරාය අධිකාරිය ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා රේගුව. ඔබතුමා ඒ යන්නේ යනවා නම් විශේෂ බාර මම ඇමතිවරයාට මට හරි දුරකට ඇමතුමා දුන්නා නම් හොඳයි කියන එක මම කියනවා. පාර්ලිමේන්තුවට ඇතුල් වෙන අවසරය නොදීපු අය තමයි අද වරායට යන්නේ කතා කරන්නේ. අත්තරංගුර ගෙන සිටි පිරිස කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඔවුන් ඉදිරිපත් කරන අවස්ථාවේදී අධිකරණ භූමිය තුල පොලිසිය සහ ගුරු විදුහල්පතිවරු පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පොලිසිය ලැජ්ජ වෙන්න ඕන. පොලිසිය ආණ්ඩුව ලැජ්ජ වෙන්න ඕන. මේ පොලිස් සමුදාය ගැලන්සාව ඉදිරිපත් කළා. මොකටද මේ කරන්නේ නාඩගම්? ගුරුවරු කොල්ලකරුවෝ නෙවෙයි, මිනිමරුවෝ නෙවෙයි. සූදානම් වෙන්න එපා. හරිද? ගුරුවරු රට තියන්න. මේ ආණ්ඩුව ගෙදර යන වැඩි යටක් නැහැ. මේ ආණ්ඩුව ගෙදර යන්නේ. පොලිස් නිලධාරී දැනගත යුතුයි තමන්ගේ බලය සතුල කාටයුතු කරන්න. පොදු ජනතාව බඳු වෙලා නඩත්තු කරන පොලිසිය. පොලිසිය මේ උතර අත්තරංගුඩගත් 44 දෙනා අද පස්වරු 5:30ට පමණ පුද්ගලික ඇප මත නිදහස් කර තිබෙනවා. කොතලාවල පනතට එරෙහිව අදත් උද්ඝෝෂණ දෙකක් පැවැත්ුණා. එලිප්ටන් වටරවුම ආශ්‍රිතවයි උද්ඝෝෂණය සාමකාමීව පැවැත්ුණා. මීට පෙර කොතලාවල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂණයේදී දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. පවතින කොවිඩ් වසංගතයත් සමග මුළු රටේම ශේෂ්ත්‍ර රැසක් අඩපණ වෙති මොහොතකයි අප මේ සිටින්නේ. අධ්‍යාපනය සංචාරක සහ සෞඛ්‍ය ඇතුළු ප්‍රධාන ශේෂ්ත්‍ර රැසක් බරපතල බිඳවැටීමකට ලක්ව අවසන්. එවන් පසුබිමක අධ්‍යාපනය මිලිටරීකරණය කරන බවට වෙන චෝදනාව මුල් කරගනිමින් අද පස්වරුවේ විරෝධතාවක් පැවැත්ුණා. ඒ ලිප්ටන් වටරවුම අසලදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන රැසක් මෙම විරෝධතාවයට එක් වුණා. අධ්‍යාපනය විකුණන්න පුළුවන් කඩයක් කරින්න හදන්න ලොකුම කඩයක් පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමක් අතරමැද සංශෝධන එපා. මේ කොතලාවල පනත වහාම හපුලා ගනිල්ලා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත කල් දැමීම ප්‍රමාණවත් නෑ. සංශෝධන වැඩක් නෑ. පනත විසි කරන්න මිලිටරීකරණයෙන් හමුදාකරණයෙන් අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර බේරා ගන්න දුරු ජනතා බලය ඉදිරියට ගෙනියනවා. නිදහස් උසස් අධ්‍යාපන ආයතන ප්‍රමාණය නිදහස් තාක්ෂණ විද්‍යාපීඨ ටික නැවත වතාවක් ධනවාදී ධනපති මේ අතර විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ද අද විරෝධතාවයක නිරත වුණා. අනිවාර්යයෙන්ම හමුදාවට විශ්වවිද්‍යාලයක් තියෙන්න ඕනේ. නමුත් ඒක විශ්වවිද්‍යාල කොමිෂන් සභා පනතෙන් අයින් කරලා කෙනෙල්ල පුද්ගලීකරණය කරන්න හදන එකට අපි තුරුද්දයි. මම හිතන්නේ මේ රටේ ජනතාවගේ පැමිණිල්ලත් ඒකයි. එතනදී අපි ජනතාවත් එක්ක හිටගෙන ඉන්නවා, තරුණයින්ගේ පැත්තේ හිටගෙන ඉන්නවා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පැත්තේ අපි හිටගෙන ඉන්නවා. මේ සටන දිගටම ගෙනියන්න අපි ඉදිරිපත් වෙලා ඒක ඉෂ්ට කරනවා. මේ රටේ මොන අධ්‍යාපනයේ තිබුණත් ඒ අධ්‍යාපනයේ සියල්ල තිබෙන්න ඕනේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඒ නියමනට යටත්. එතකොට තමයි මේකේ යම්කිසි ඒවයි තත්වයන් පිළිබඳව හොඳ තත්වයක් තිබෙන්නේ මේ රටේ අධ්‍යාපනය. ඒ නිසා මතක තියාගන්න මේ රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය කියන එක මොන ආර්ථික ක්‍රමයේ තිබුණත් ඒ දෙක නිදාස තියෙන්නට ඕනේ. ඒකට ඉඩ දුන්නොත් මේ රටේ මේවා වක්කඩ කැඩුවා වගේ මේ රටට නොයෙකුත් කඩසාප්පු පටන් අරගනි විශ්වවිද්‍යාල කියලා. දිගින් දිගටම ක්‍රියාත්මක වන උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් රජයේ කොවිඩ් නීති සහ අයුතු ජනරාශි යටතේ අත්අඩංගුවට ගැනීමද සිදු කරනවා. කෙසේ වෙතත් උද්ඝෝෂණ වල නම් අඩුවක් නැහැ. මේ අතර පසුගියදා උද්ඝෝෂණයක් අතරතුරදී අත්අඩංගුවටගත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සමාජිකින් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. හෙට දින දෙවනවර කියවීමේ විවාදයට ගැනීමට නියමිතව තිබුණා.
පරාජයට පත් කළ යුතුයි මේක මේක අයින් කළ යුතුයි අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්න විසඳුන් නැත්නම් අපිට සමාජයක් හැටියට ඉදිරියට යන්න කොහොමටවත් බැරි බව අපි සියලු දෙනාම දන්නවා ඉතින් විශාල අරගලයක් තියෙනවා ඒ අරගලයට ඔබ සියලු දෙනාටම එකතු වෙන්න කියලා මම ආරාධනා කරන්න කැමතියි අද තාක්ෂණය ඉතා දියුණුයි විශේෂයෙන් පොලිස් පරීක්ෂණ සඳහා බොහෝ තාක්ෂණික ක්‍රමවේදී උදා ගන්නවා ඒ අතර CCTV දර්ශනද විශේෂයි ඉශාලිනීගේ මරණය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළිදරව් කර ගැනීමට CCTV ඔස්සේ අවස්ථාව තිබෙනවා රිෂාඩ්ට ගෙදර CCTV මොකද වුනේ පසුගිය කාලයේ ආන්දෝලනයකට ලක් වූ වේලවිදියේදී ඝාතනය කළ දිලිනිගේ ඝාතකයා හඳුනා ගැනීමට CCTV ඉවහල් වුණා ඝාතකයා පොලිස් නිලධාරියෙක් මෑත කාලයේ සමහර අපරාධ සිදුවීම් හඳුනා ගැනීමට CCTV බොහෝ අවස්ථාවල ප්‍රයෝජනවත් වුණා එසේම CCTV දර්ශන මාධ්‍ය වෙත ලබා දෙමින් පොලිසිය පවා මහජන සහාය පැතු අවස්ථා එමටයි රිෂාඩ් බදුදීන්ගේ නිවසේත් CCTV තියෙනවා ප්‍රධාන දොරටුවේ සේම වටපිටත් තියෙනවා නිවසේ ඉඩම තුල ඇති කැමරා මෙහිලා ඉතා වැදගත් දැරිය පිලිස්සුණු දිනයේදීත් ඊට පෙර සහ පසු දින කිහිපයක් CCTV ඔස්සේ අධ්‍යයනය කළ යුතුමයි. එමකින් එම දින කිහිපය තුළ නිවසේ සිටි අය හඳුනාගත හැකි. එසේම පිලිස්සුම් තුවාල ලැබූ දැරිය කාමරෙන් ඉවතට ආ හැටි ඇගේ ගිනි නිවන්න සහාය වූ අය මේ සියල්ල හඳුනා ගන්න පුළුවන්. නමුත් ඇත්තටම සිද්ධිය වූ දිනේදීම CCTV පරීක්ෂා කළේ නැත. CCTV පරීක්ෂා කළේ කවදාද? ඒ කවුරුන් විසින්ද? CCTV පරීක්ෂාව පමා වුණාද? එසේනම් ඒ කාලය තුල දත්ත මකා දමන්න පුළුවන්. එදාම හෝ ඊට පසු දිනවත් CCTV රෙකෝඩරය පොලිස් භාරයට ගත්තේ නැත්ත. අපිට මේ පැනේ අසන්නට වන්නේ CCTV පරීක්ෂාවක් සිදු කරන ආකාරය ඊයේ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ නිසායි. වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස පොලිස් පරීක්ෂක කණ්ඩායම් වලට මතක් කර දෙන්නේ අද බොහෝ හොරුන් මුලින්ම හොරකම් කරන්නේ CCTV රෙකෝඩරය නිසායි. ඊළඟට ගලවා දමන්නේ සිද්ධිය දැකී හැකි කැමරාවේ කොටස් නිසායි. නිල නොවන වාර්තාවලට අනුව රිෂාඩ්ගේ නිවසේ තිබූ CCTV කැමරා 8න් 6ක්ම අක්‍රිය වී තිබෙනවා. මේ කැමරා අක්‍රිය කරලද රෙකෝඩරේ දත්ත මකලද කියලා පරීක්ෂණයේ යෙදෙන කණ්ඩායම් හෙළි කළ යුතුයි. CCTV බලන්න පමා වුණාද කියලාත් කිව යුතුයි. දේශපාලන ආර්ථික ශක්තිය ඇති බොහෝ බලවතුන්ගේ නිවාසවල CCTV අක්‍රියව තිබීමම සැකයට හේතු නොවන්නේද මේ අතර ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතුවන අතර යම් නිවසක දරුවෙකු නොමැති බවට ලැබෙන තොරතුරු මත ඒ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගත යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන්නේ ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා රේකිය ආයතනය සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැසුණා එෙහිදී රෝහල්වල දහරිතාවය ඉහළ යාම හා කොවිඩ් එන්නත්කරණය ගැන අවධානය යොමු වුණා ඒ ඇතුළුව පාර්ලිමේන්තුවේ පළ වූ අදහස් දැන් පේන තෙක්මානේ තියෙන එකම විසඳුම හැටියට අපි දකින්නේ එන්නත්කරණය
ඒ සඳහා මේ වෙනකොට මුදල් අමාත්‍යාංශය හරහා කොපමණ මුදලක් වැය කරලා තියෙනවද වසංගතය පාලනය කර ගැනීමටත් කළමනාකරණය කර ගැනීමටත් රුපියල් බිලියන 250ක පමණ මුදලක් වැය කරලා තිබෙනවා මිදුලේ එලිවහනේ තමයි ඇඳන් දාලා තියෙන්නේ අර වාර්තාකාරතුමියකුත් ඒක වාර්තා කරලා තියෙන රත්නපුර රෝහලේ ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා අපිට මේක පාලනය කරන්න ඕනේ දකුණු අප්‍රිකාවේ වර්ගයෙන් එක නම් අපි නවත්තන්න ඕනේ ඇත්ත වශයෙන්ම මේක අපිට කරන්න පුළුවන් අපිට පුළුවන් උදව් කරන්න එන්නතේ තියෙන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට විවිධ ප්‍රසන්ටේජ් ලබා දීලා තියෙනවා ඉතින් අපේ රටේ තියෙන වේරියන්ස් වලට මේ හැම එන්නතකින්ම රකවරණයක් ලැබෙනවා උපැන්න සහතික නැති කට්ටියට එන්නත දෙන්නේ නැහැ උපැන්න සහතිකේ නම් ගරු මන්ත්‍රීතුමා අපි එන්නත් කරන්නේදී බලන්නේ නැහැ උපැන්න සහතිකේ නෙමෙයි ඐඩෙන්ටිටි චන්දනාමලිකේ නම නැති වුණා ඒ ගමේ ඉන්න රාජ්‍ය නිලධාරීන් තහවුරු කරනවා නම් එයා ගමේ පදිංචි එක්කෙනෙක් කියලා අපි ලබා දෙනවා දිස්ත්‍රිතාලේ තනකොළ උඩත් මිනිස්සුන්ට ලෙඩ් උන්ට අසාධ්‍ය මට්ටමින් ඉන්න තත්ත්වයක් නිර්මාණය වෙලා තිනවා මේ රටේ ජනතාව මාර්යාගේ තුරුල්ලට යවල ඉවර වෙලා අපි තමයි හොඳටම කරේ කියලා කය ගහනවා පැණි තියනවා කියලා පැණි ප්‍රවර්ධනය කරා දංගාවල් වලට කලගෙඩි මුට්ටි අතහැරලා අවසානයේදී අපි විදේශ ඇමතිතුමා උත්තරයක් දුන්න විදේශ රටවල් වලින් එන අය එයාපෝට් එකේදී චෙක් කරලා ගන්න ඒ හින්දා කොවිඩ් එන්න විදියක් නැහැ කියලා. හරියට හැබැයි දැන් අපිට කියන්න එන්නේ කොහොමද දන්නවද? අපි නිකන් පැණි බීලා ඒගොල්ලෝ අපිට එනත් ගෙනත් දුන්නා වගේ. අපේ සෞඛ්‍යාංශය ඉතාමත් හොඳ සැලසුමක් ඇතුව කටයුතු කරා. අපිට හැකියාව ලැබුණා යම් තාක් දුරට ප්‍රාල්ලේ කරන්න වගේම අද වෙනකන් අපිට එහෙම තදබදයක් නැහැ. ඇඳන් ටික ලබා දෙන්න 1500ක් පමණ ඇඳන් තියෙනවා. දැන් අපි 80ක් 90ක් මැරෙනකොට අපි ඉන්දියාවේ ජනගහනය සංසන්දනය කරලා බලුවම ඒ 5000ට වඩා මැරෙනවා මේ. ජාතික ආරක්ෂාව ගොම් මේ හැම රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එන්නත් කරන්නේ ලෝකෙ අපි තමයි හොඳටම කරේ කියන්නේ. හැබැයි දවසකට මැරෙන ප්‍රමාණය දෛනිකව වැඩි වෙනවා. අද ඇඳ උඩ ඉන්නව එක්කෙනෙක් ඇඳ යට තව ඉන්නවා. රෝහල එළියේ ඉන්නව තව කණ්ඩායම. ගුරු මහත්තුරුන්ගේ මේ කාලයක් තිබුණු ප්‍රශ්නය විසඳන්න මෙයාලට සල්ලි නැහැ. අපේ කාලේ අපි දන්නවා 107කින් ගුරුවරුන්ගේ අතුරු රාජ්‍ය සේවය අටුව වැඩි කිරීම කරා 20-30000ක්වත් ඡන්දහම් මුන්නේ අපිට 120යි තැපැල් ඡන්ද තිබුණා. එහෙනම් අති බහුතරයක් මේ ආණ්ඩුව හදව මිනිස්සු. අපි ගුරුවරුනේ දේවත්වයෙන් සලකන උදවිය. අපි ඔබට ආරාධනා කරනවා ජීවිත සුරක්ෂිත කරන්න කටයුතු කරන ආණ්ඩුවක් එක්ක එකට එක්කහුව වෙලා අයවැය ලේකණෙන් ඔබතුමාලගේ වැටුප් විසමතාවේ වෙනස් කරන්න කටයුතු කරනවායි කියනක කෙරෙහි විශ්වාසයක් තියලා අපිත් එක්කට එක්කහුව වෙන්නේ කියන ආරාධනාව ඔබතුමාල හිතනවා නම් මර්ධනය කරලා මේ ප්‍රශ්නේ යට ගහලා කොරෝනා පිට ඒක පටවලා තීන්දුව తీරනවල වැරද්ද ගුරුවරු පිට පටවලා ඇඟ බීර ගන්න ඒකට මේ රටේ ජනතාව විරිතියන්නේ නැහැ ගුරුවරුන්ගේ වැටුප් විසමතාවයට විසඳුමක් දෙන්න ඕනේ කියන ස්ථාවරයේ අපි ඉන්නවා හැබැයි මේක පරණ ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ වවාගෙන කන්න දේශපාලන බලවේග වලට ඉඩ තියන්න එපා කියන ඉල්ලීම අපි ගුරුවරුන්ගෙන් ඉල්ලනවා ක්‍රීඩා කටයුතු සඳහා තිබෙන සම්පත් මදිකම සහ තියෙන සම්පත් ප්‍රතිසංස්කරණය නොකිරීම තුළ ඒවා ගිලිහි යනවා කියන කාරණේ කරමු. අපි දැන් ඔලිම්පික් බලමු අපිට හරි දුකයි. ඔලිම්පික් පදක්කමක් දිනන්න සාමාන්‍යයෙන් රටක් අවුරුදු 10ක් 15ක කාල සීමාවක් ඉඳන් ලෑස්ති වෙනවා. දැන් උදාහරණයකට මෙවර ජපානය 3 වෙනි ස්ථානට ආවේ මීට අවුරුදු 15කට කලින් තමන්ගේ වැඩපිළිවෙල ආරම්භ කරපු නිසා. ඔලිම්පික් ක්‍රීඩාව ඉලක්ක කරගත් දීර්ඝකාලීන සලස්මක් ක්‍රියාත්මක වෙනවා. සමාජ කතිකාවත් වෙනවා ගරු ඇමතුමනි. මෙවර ඔලිම්පික් ක්‍රීඩාව සඳහා අපේ ගියපු ක්‍රීඩකයන්ගේ ඇඳුම පිළිබඳව අඩුම තරමේ අපේ දජයේ තියෙන නිලැඳුමක් ලබා දෙන්න නොහැකි උනේ ඔලිම්පික් කමිටු ඒ තරම්වත් සැලකිල්ලක් නොදක්වන්නේ ඇයි කියන කාරණාව ගැන උත්තරයක් දෙන්න පුළුවන් නම් වඩා වැදගත්. සමහරු කියනවා සමහර ක්‍රීඩකයන් මේ වෙලාවේ තමන්ගේ සුපුරුදු ඇඳුම අඳින්න ඕනේ කියන ඉල්ලීම කරා කියන කාරණේ දෙක ක්‍රීඩකයාගේ තත්වයක් ප්‍රශ්නයක්. හැබැයි ඒ කෙසේ වෙතත් ඒ පිළිබඳව මම වාර්තාවක් ඉල්ල දෙනවා ඒක වෙන්න දෙන්න බෑ. කොට්ටේ මහනගර සභාවේ නගරාධිපති IV ප්‍රේමලාල් මහතාට පහර දීමක් සිදු කර තිබෙනවා. පුද්ගලික ආරවුලක් මත පහර දීම සිදු කර ඇති අතර තුවාල ලැබූ නගරාධිපතිවරයා රෝහල්ගත කර ඇති බව සඳහන්. මෙම පහර දීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති IV ප්‍රේමලාල් මහතාට සහ ඔහුගේ පුත්‍රයාට මෙම පහර දීම සිදු කර තිබුණේ පිටකොට්ටේ මන්සන්තයේදී. සිදු වූ බහින් බස්වීමක් දුර්දිගයාමෙන් මෙම පහර දීම සිදු වී ඇති අතර එහිදී තුවාල ලැබූ නගරාධිපතිවරයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා අදාළ පහර දීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත වීරතුංග මහතා පවසනවා ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී
පොහොර සම්බන්ධයෙන් රට තුල අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන මොහොතක පසුගියදා රාජ්‍ය විසින් නිවේදනයක් නිකුත් කරමින් ස්වභාවික ඛනිජ සහ ක්ලේටඩ් අංශු මාත්‍ර ශාකා අඩංගු පෝෂක පමණක් බලපත්‍ර මගින් ආනයනයට අවසර ලබා දුන්නා. කෙසේ නමුත් එහිදී විපක්ෂය චෝදනා කළේ මෙමගින් පොහොර ගැසට්ටුව රිවර්ස් කරමින් රාජ්‍ය රසායනික පොහොර ගෙන්වීමට කටයුතු කරන බවයි. මේ අතර අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පොහොර සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ මෙය රසායනික පොහොර ආනයනයක් නොවන අතර ජනපතිගේ කාබනික පොහොර භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවයි. මිනිස්සු තුළ ඇති වෙන්නට පුළුවන් මතයක් ආපහු රජය කාබනික පොහොර භාවිතය සඳහා රට පෙළගස්සන්නට ඕනයි කියන ඒ ප්‍රතිපත්තියෙන් බැහැර වෙලා උද්ඝෝෂණ ආදියට යට වෙලා අපි රසායනික පොහොර ගෙන්නමු කියන මේ බලපෑමට යටත් වුණාද කියන එක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මේ සෞභාග්‍ය දැක්මේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වෙලා නැහැ. අපේ කාබනික පොහොර ව්‍යාපෘතියේදී නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් කියන තුන අවශ්‍ය වෙනවා. හැබැයි මේ ඉම්පෝට් එක්ස්පෝට් ගැසට් එකෙන් කරන්නේ යම්කිසි බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයකට යොමු කරලා තියෙනවා. මුලින් අපි කළා තිබ්බේ ඒක තහනම් කළා තිබුණ එක, දැන් ලයිසන්ස් අයිටම් එකක් හැටියට කළා තියෙනවා. මේ ගැසට්ටුව යටතේ කලින් ගෙනාපු රසායනික පොහොර වර්ගත්, මේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන රසායනික අන්තර්ගත පොහොර වර්ගත් ගෙනීමේ හැකියාව තියෙනව නේද යම් කෙනෙකුට? අපි හිතමු වංචනික ක්‍රියාවක් සිද්ධ කරන කෙනෙකුට. දැන් මේ මොනවද ගෙන්නන්නේ? මේ සියලුම ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය. ඒක මුලින්ම කියන්න එපා. පොහොර වුණා මොනවා කළත් මේවා රසායනික ද්‍රව්‍ය. ඒ නිසා රසායනික ද්‍රව්‍යයි කාබනික ද්‍රව්‍යයි කියලා කියන්න කිව්වට කාබනික ද්‍රව්‍යත් රසායනික ද්‍රව්‍යයි. ඉතු ගණන් මේවා ලියලා ඉතාමත්ම පැහැදිලිව නම් කරලා මේවා සියලුම අනුමැති අරගෙන තමයි මෙන්න මේක ගේන්න කියලා දෙන්නේ නීත්‍යානුකූලව. ඒක නෙමෙයි නම් එන්නේ ඒක එතනදිම නවතිනවා. ඇත්තටම දැන් මහා කන්නේට තව මාස දෙකයි තියෙන. ගොවීන් තාම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. කුපනිසෝරු මාර්ගයෙන් ගොවි ජනතාව කුපනිසත් එක්ක තමයි ගොවි මහතුරු ගැටෙන්නේ. ඒ ගොවි මහතුරු සියලු දෙනාම දැනුවත් කරනවා කොහොමද මේ අපි මේ පොහොර බෙදලා දෙන්නේ කියලා. හැම ගොවි මහත්තයරම අපි කියලා දෙනවා කාබනික පොහොර හදාගන්න කියලා. හැබැයි මේ කාබනික පොහොර ප්‍රමාණය ලංකාවේ හදාගෙන සම්පූර්ණ ප්‍රමාණය දෙන්න තිබ්බනම් අපිට මේ නයිට්‍රජන් ප්‍රමාණය එළියෙන් ගේන්න අවශ්‍ය නැති වෙනවා. ඒ නිසා තමයි අපි මේ බොහොම හොඳ සම්භාවයක් තියෙනවා. ශාක වලින් ගන්න එහෙම නැත්නම් සත්ව කොටස් වලින් හදපු නයිට්‍රජන් ලංකාවට ගෙනල්ලා ඒක මේ සඳහා යොමු කරන්නේ. දැන් මේ වෙනකොට ඒක සකස් කරලා ඉවරයි. අපි ලබන සතියේදී වෙනකොට ඒක දාලා කරනවා. අපිට ඒක දවස් 10කින් වගේ අම්පාර පැත්තේ ඉඳන් යනවා. මොකද මේක ටෙස්ටිං උත් වෙනවනේ නෑ කියන්න බෑනේ. අම්පාරේදී, මඩකලපුවේදී, පොළොන්නරුවේදී, අනුරාධපුරේදී මේක හරිනම් 180ක් හරි. අලි මදිවට හරක් කියලා අපේ ජනවාරේ හරි අපූරු කියමනක් තියෙනවා. ගහින් වැටුණු මිනිහට ගොනා ඇනීමත් මීට තරමක් සමානයි. කොරෝනා නිසා මරණයෙන් තැතිගත් මිනිසුන් ඉන්න රටක ගෑස් හිඟයක් ඇති වුණා. මීට මුහුණ දෙන්න සිදුවී ඇත්තේ ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයින්ටයි. මේ අතර දැන් රට පුරා කිරිපිටි හිඟයක්ද ඇති වෙලා. අපි ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් කියන්නේ හැම දෙයක්ම කරන්නේ කන්න කියලා. හැබැයි අද වෙනකොට රටේ පවතින තත්ත්වයත් එක්ක කන්න උයාගන්න ගෑස් ටික නැති වෙගෙන යනවා. තව පැත්තකින් කිරිපිටි පැකට් එක නැති වෙගෙන යනවා වෙළඳපොලේ. තවත් පැත්තකින් භාණ්ඩ මිල කිසිම පාලනයක් නැතුව පලා කොලේ ඉඳලා හාල් ඇටේ දක්වා මහා විශාල ප්‍රමාණයකින් ඉහළ යමින් තිබෙනවා. මේ මොහොතේදී අපි හැම කෙනෙක්ම බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ, අමාරුවෙන් හම්බ කරන්නේ, අමාරුවෙන් හම්බ කරලා උපයාගන්න මුදලින් හරි බහණ්ඩ මිලදී ගන්න වෙළඳපොලේ නැතිනම් දැන් මේකට කවුද වග කියන්නේ? මේ පිළිබඳව කටයුතු කරන ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, අමාත්‍යංශ දෙපාර්තමේන්තු අධිකාරි මොනවද කරන්නේ කියන ප්‍රශ්නය රටේම ජනතාවට නගන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්නය තමයි අපිත් මේ නගන්නේ. වෙළඳපොලට ගියාම ගෑස් වල මහා විශාල හිඟයක්. වෙළඳපොලේ ලාෆ් ගෑස් නැහැ. ලාෆ් ගෑස් පාවිච්චි කරපු ජනතාවට දැන් ලිප්පත්තු කරන්න කියලාද මේ බලධාරීන් කියන්නේ? ඒ විතරක් නෙමෙයි, ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයින්ට දැන් ජනතාව ගහන්න පන්නනවා. බන්දුල ගුණවර්ධන ඇමතිතුමා නම් පහුගිය දවසක කිව්වේ ගෑස් සිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ, ලාෆ් ගෑස්ගෙන් ලාෆ් ගෑස් විකුණන්නේ නැතිනම් ලිට්‍රෝ අලෙවි නියෝජිතයින්ගෙන් ලාෆ් ගෑස් මිලදී ගන්න පුළුවන් කියලා. ඒත් ඇත්තටම ඒ දේ කරන්න බැරි දෙයක්. මේ ඒ පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා කළ ප්‍රකාශය. රට තුල මේ අවස්ථාවේදී ගෑස් සිඟයක් ඇති වෙයි කියලා අනියත බියක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම රට තුල එහෙම ගෑස් සිඟයක් ඇති වෙන්නේ නැහැ. ඒ පිළිබඳව මට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වශයෙන් සහතිකයක් දෙන්න පුළුවන්. ලාක්ස් ගෑස් සිලින්ඩරයක් ලබා දුන්නොත් ඔබතුමාලගේ ආයතනයකට ඔබතුමාලගෙන් ගෑස් සිලින්ඩරයක් ගන්න හැකියාව තියෙනවා.
එහෙම හැකියාවක් නැහැ. එකක් නීත්‍යානුකූලව එහෙම කරන්න බෑ. දෙවෙනි එක එවැනි දෙයක් කිරීමේ හැකියාවක් සමාගමක් වශයෙන් අපිට මේක අපිට කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි පසුගිය දවසක මන්දුළු ගුණවර්ධන ඇමතිතුමා ප්‍රකාශ කරා මේ පහපාට සිලින්ඩරේ දීලා නිල් පාට එකක් ගන්න හැකියාව තියෙනවා කියලා. මට ඇත්තටම ඇමතිතුමා සඳහන් කරපු කාරණාව මා ඒ පිළිබඳව දැනුවත් නැහැ. ඒක නිසා මට ඒක සනාථ කරන්න බැහැ. නමුත් මට යමක් සඳහන් කළ හැකි මේ අවස්ථාවේදී ලාෆ් ගෑස් සමාගම එහෙම නැත්නම් කහපාට සිලින්ඩරය භාවිතා කරන ජනතාව වෙනුවෙන් ලබා දුන් පිළිතුරු වලට එම සමාගම විසින් දක්වන සාධනීය ප්‍රතිචාර මත තමයි අපිට යම් පහසුකමක් සැලසිය හැකිවන්නේ. ඒ වගේම මේ මොහොත වන විට වෙළඳපොළ තුල විශාල කිරිපිටි හිඟයක් මතුවී තිබෙනවා. කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1300කට එහා හෝ වැඩි කරන්නට දෙන්නේ නැතිනම් තමන්ට තවදුරටත් පාඩු විඳගෙන කිරිපිටි රටට ගෙන්වන්නට බැරි බවයි කිරිපිටි ආනයන කරුවන් කියන්නේ. කිරිපිටි ලංකාවට ගෙන්වනකොට ඩොලර් 4.20ක් විතර වෙනවා. අපි ඉතල දීපු කොන්ට්‍රැක්ට් වල රුපියල් 945ට මිල සංශෝධනය කරලා තියෙන්නේ. ඩොලර් එක රුපියල් 183ට තියෙන්නේ. දැන් මේ සම්බන්ධව අපි පාරිභෝගික අධිකාරියට ජනවාරි මාසයේ ඇප්ලිකේෂන් 6ක් දුන්නා. බිල මිල වැඩි කිරීමක් සංශෝධනය කළ දෙන එක කිසිදයක් කරගන්න හම්බුනේ නැහැ. ප්‍රධානම හේතුව බරයි තියෙන බඩු අපිට සල්ලි දවස් 90ට ඉස්සෙල්ලා ගියාම බඩු වලට ගෙවන්න විදිහක් නැහැ. දැන් සුමාන 3ක් විතර තිස්සේ නම් ඩොලර් 110ක් කිල්වා රුපියල් ඩොලර් 50000ක් විතර හම්බ වෙන්නේ. පුද්ගලික බැංකු වල ඒකයි හේතුව අනයනික කිරිපිටි කිසිම රුපියල් 945 මිලට දෙන්න බෑ. ගෙන්නන්න බෑ. හැම ගෙන්නල වරායෙන් එළියට එනකොටම රුපියල් 1100ක් වෙනවා කිලෝ එක. ඒක රුපියල් 1100ට අරගෙන පැකට් කරලා ඔක්කොම කරලා ඉවර වෙනකොට 1300ක් වෙනවා. 1300 විකුණන එක 945ට විකුණන්න බෑ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.